තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කුසල් බර ලෝකවාසී සියලු යෝගාවචර පින්නතුනි, වර්ෂ 2018 දෙසැම්බර් මාසයේ 20 වනදා දහවල් 1:05 වෙලා තිබෙනවා. මේ මොහොතේදී මේ ස්ථානයේ හෙවත් මේ මොහොතේදීම නිවන අත්දැකීමට සෙනසුන් තුළ ඒකරාශී වුණා වූ සමාධි මට්ටමේ කියා ගන්නා වූ පින්නතුන් පිරිසක් මේ ස්ථානයේ නැත්නම් ආරණ්‍ය සේනාසනයේ තුල රැඳී සිටිනවා. ඊට අතිරේකව තවත් පින්නතුන් කිවබලක් ඉල්ලීම් කළා. මේ අවස්ථාවේදී සතිපතා ඒ අයනින් වෙනුලා තිබෙන්නා වූ සතියකට වරක් ඒ ස්කයිප් කමඨාන් සාකච්ඡාව සඳහා ස්කයිප් තාක්ෂණය තුල සම්බන්ධ වෙලා තියෙන බවටයි තොරතුරු වාර්තා වෙලා තියෙන්නේ. අන්නේ කණ්ඩායම් දෙකක් එකට එකතු වෙලා බලාපොරොත්තු වෙන මේ අවස්ථාවේදී සංසාරයෙන් ඉතිරීම සඳහා ලෞතර අමාමෑණි සම්මා සම්බුදු ගෞතම බුදුපියාණන් වහන්සේ විසින් පිහිටුවා වදාළ යෙදුනා වූ මේඬ වර්ෂ 2607කට වඩා පැරණි වෙලා තින, නමුත් මේ මොහොතේ ජීවමානව පවතින බවට තම තමන්ට යම් යම් ආකාරයන්ගෙන් තොරතුරු වාර්තා කරගත්තා වූ පින්දු පිළිස තමයි මේ ස්ථානයේ පිරමීඩාකාරට වාඩි කරලා තින්නෙත්. ඒ වගේම ස්කයිප් ජාලය හරහා ඒ තාක්ෂණය උපයෝගී කරගෙන සම්බන්ධ වෙලා තියෙන්නේ. එමුනම් අන්නේ පින්දුන්ට විශ්ව ධර්මතාවය තවත් සාධාරණ කාලයක් ලබා දීලා තියෙනවා. සියලු අවශ්‍යතාවයන් සම්පූර්ණ වෙලා තියෙන සඳහා ප්‍රමාණවත් සම්පත් සියල්ල ලැබිලා තියෙනවා. ඒ කාලය කොයි ආකාරයෙන්ද තමන් ගත කරන්නේ කියන එකට ඒ පින්දුතුනි යොදාගෙන තිබෙන්නා වූ අධිවචන සම්පස්සේවත් පැනවිල්ල එහෙම නැත්නම් අර්ථ නිරූපණය තමයි විදර්ශනා භාවනා අධ්‍යක්ීම් සාකච්ඡාව. විදර්ශනා භාවනාවේ අධ්‍යක්ීම් සාකච්ඡා කරන්න යදන්නේ. එහෙනම් තමා තුළ සිද්ධවන්නා විදර්ශනාව තමා නැවත තමා සමග සාකච්ඡා කරන මොහොත. තමා තුළ සිද්ධවන්නා විදර්ශනාව තමා නැවත තමා සමග සාකච්ඡා කරන්නා වූ මොහොතයි. මේක පටලවා ගත්ත වෙලාවේ තමයි මේ වෙනුවෙන් වැඩ කරන්නේ. මෙන්න මේ මොහොතේ තමයි සාකච්ඡාව සිද්ධවන්නේ. මේ මොහොතේ තමයි සාකච්ඡාව අත්දකින්න පුළුවන්. මේ මොහොතේ සාකච්ඡාව සිද්ධවන්නේ තමන්ගෙන් බව අවබෝධ වුණා නම් තමන් තුලින් බව. අන්න එතනම තමන්ට සෝවාන් වෙන්න පුළුවන්. එතනම සෝවාන් වෙන්න පුළුවන්. ඊට වඩා වෙලාවක් යන්නේ නැහැ සෝවාන්. තමන් තුලින් මේ මොහොතේ කොයි ආකාරයෙන්ද මේක ඉස්මතු වෙලා ඉන්නේ කියලා තමන් තුලින් කියන්නේ ඇටමස්නාර තුලින් කියන එක නෙමෙයි, ධර්මතාවයේ තුලින්. තමන් කියන්නේ ධර්මතාවය. අන්නේ ධර්මතාවය හොයාගෙනයි මේ යන්නේ. අන්නේ ධර්මතාවය හොයාගන්න ඒ අයගේ අත්දැකීම් තමයි දැන් සාකච්ඡා කරන්න හදන්නේ. ස්වාමින් වහන්සේට අහගෙන ඉන්නයි තියෙන්නේ. මම මෙතන සමාධි කණ්ඩායම මේ පින්නතුන් කීපලක් ඉන්න නිසා ස්කයිප් හරහා ඉන්න අයට හොඳට තමන්ගේ කමඨාන සුද්ධ පවිත්‍ර කරගන්න පුළුවන් වේ. පැහැදිලිව සියලු දෙනාගෙන්ම තොරතුරු වෙනදාට වඩා ලැබෙයි. මොකද වෙනදා යායට සාකච්ඡාවට සම්බන්ධ වන්නේ එක්කෙනෙක් දෙන්නේ පමණයි. බොහෝ විට සමහරවල් අර කවුරුත් නැහැ. මුදිනින පණ්ඩු බලද මහත්තයා විතරයි. අද ඊට අතිරේකව තවත් විශාල පිරිසක් ඉන්නවා. අන්නේ අය කොයි ආකාරයෙන්ද ඒ අයට උපදෙස් දෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. උන්වේ සඳහා මුලදීම අවස්ථාව ලැබෙන්නේ ස්කයිප් ජාලය හරහා සම්බන්ධ වෙන අයටයි. ඒ අයගේ අවස්ථාව ඉවරනාට පස්සේ තමයි මේ ස්ථානේ ඉන්නා වූවට අවස්ථාව ලැබෙන්නේ. ඒ අයට නිරන්තරයෙන් සතිපතා තිබෙන්නා වූ ඒ අයගේ වැඩසටහනයි මේ මොහොතේ මුලින් තියෙන්නේ. නිසා ඒ අයට අවස්ථාව දීලා පස්සේ තමයි මේ කමඨාන සාකච්ඡාවට මෙතන ඉන්නා වූ අයට අවස්ථාව ලැබෙන්නේ. ඒ තොරතුරු සම්මන්ත්‍රණ කිරීම සමගම දැන් ස්කයිප් ජාලය හරහා ඉල්ලුම් කරලා තිබෙන්නා වූ පින්නතුන් කොයි ආකාරයෙන්ද ඉල්ලුම් කරලා තියෙන්නේ, යනු එයාගේ අවස්ථාව ලැබෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා ඒ අවස්ථාව ආකාරය මේ මතක් කිරීමෙන් පස්සේ පණ්ඩු බලස මහත්මා විදිහට ඉදිරිපත් කරන ඇති. ඉදිරිපත් කරාට පස්සේ අන්නේ ඉදිරිපත් කරන ආකාරයට මේ වුණට සම්බන්ධ වෙලා ඉන්නා වූ පින්නතුන්ගෙන් පළවෙනි තැන ලැබෙන්නා වූ එක්කෙනා
තමන්ගේ කමටහන් ඉදිරිපත් කිරීම ආරම්භ කළා කවත්වා පවත්වන්න පුළුවන්. සා මහත් වූ ධර්මගරු ආරාධනා කරනවා ස්කයිප් ජාලය හරහා රැඳි ඉන්නා වූ පින්නතුන් ප්‍රථම අවස්ථාව ලබා ගන්නා ආකාරයට ඒ ස්ථානයේ ඉන්නා වූ පින්නතුනුත් මේ ස්ථානයේ ඉන්නවත් එකතු වෙලා මේ කමටහන් සාකච්ඡාව සඳහා තම තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් කළ ලෙස මහත් වූ ධර්ම ගෞරවයෙන් යුතු. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, අද දවස සඳහා පළමුවෙන්ම උදේශිකා මහත්මියත්, දෙවෙනුව SS මේ මහත්මියත්, තුන්වෙනුව මල්ලිකා මහත්මියරත් තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරන ලෙස ආරාධනා කරනවා. බලමු කායේ කමඨාන මුලින් ඉදිරිපත් වන්නේ කියලා ඉදිරිපත් වෙනා මුලින්. ඉදිරිපත් වෙච්ච නම් වල පළවෙනි එක්කෙනා සම්බන්ධ වෙලා නැත්නම් තාම දෙවෙනි එක්කෙනා පුළුවන් අවස්ථාව ගන්න. කැබින් නෑ ඇහෙන්නේ නැද්ද? මේ ස්කයිප් එකේ මහත්මීන්ට ඇහෙනවද? ඇහෙනවා මහත්තයා. ඔව් මේ මහත්මීර මේ අත්දැකීම් ඉදිරිපත් කරන්න පුළුවන් නේද? සම්බන්ධ වෙලා තියෙනවා අවස්ථා තුනේ පළවෙනි නෝනෝනේ තමයි ඒක ප්‍රවාද වෙච්ච නිසා මේ නෝනෝ කමන ඉදිරිපත් කරා. අබලු මේ දැන් සම්බන්ධ වෙන්න ඕනට තමන් කමන ඉදිරිපත් කරන්න කියලා. ඒක පහිනමක් කාර්ය වේවා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට নমස්කාර වේවා. පණ්ඩුකලස මහත්මයාගෙන් අවසරයි. සියලුම ජේෂ්ඨ යෝගාවචර මහත්මහන් කියනවා. අනිත් මහත්ම මහත්මයා අවසරයි. මම මේකට සම්බන්ධ වෙන්න කලින් කරපු අත්දැකීමක් විස්තර කරන්නේ. භාවනාවක් කරන්න ඕන කියලා දැනගැනීමක් තිබ්බා. ස්වභාවයක්, සියුම් ස්වභාවයක් වගේ. ඊට පස්සේ එතනින් තව කොට, يعني තව එක කොටසක්, තව රූපයක් නැති වගේ කොටසක්, එහෙම කොටස් දෙකක් මාරු වෙවි තිබ්බා. ඊට පස්සේ උඩට ගියා. එතන يعني ආකාශයට ඇරුණා වගේ. එතන ආකාශ සංඥා එතන කියන එක. ඊට පස්සේ එතන ඉඳලා පල්ලෙහාට නිකම් පල්, يعني එතන ඉඳලා පල්ලෙහකට වගේ පොඩක් තිබ්බා. ඊට පස්සේ එතන නිකම් ශූන්‍යතාවයක් වගේ තිබ්බා. ඒකෙන් නැවත ස්වභාවයකට ගියා. ඒ ස්වභාවයේ ටිකක් හිටියා. එතනින් තව තැනකට මාරු වුණා. එන්නේ ඒ වගේ අත්දැකීමක් තියෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒ වගේ අත්දැකීමක් තියෙන්නේ උතන මේ භාවනාව මොකද්ද එතකොට? මම ගත්තේ ස්වාමීන් වහන්සේ භාවනාව වාඩි වෙලා, يعني භාවනාවක් කරන්න ඕන කියලා. ඒක කමටහන විදිහට ප්‍රකට වෙන සෑම අරමුණක්ම කියන එක ගත්තා. විනාඩි භාගයක් කියන එකකුත් තිබ්බා. ඊට පස්සේ ආයි භාවනාවක් කරන්න ඕන කියන එකෙන් පටන් ගත්තේ. ඔව්, විනාඩි භාගයේ භාවනාව. එහෙමයි. විනාඩි භාගය තමයි සිද්ධ වුනේ. සිද්ධ වුනේ. ඔව්, මොනවද උඩ ආවදුනේ? එතන ස්වාමීන් වහන්සේ මට මුලින්ම තේරුණා ධාතු මනසිකාර ස්වභාවයක්. ඊට පස්සේ මාරු වීමක් තිබ්බා තැන් දෙකක් අතර. ඒ කියන්නේ එක කොටසක් රූපයක් නැති කොටසක්. ඊට පස්සේ තව පොඩි තැනක් නැවත රූපයක් නැති කොටසක්. එන්නේ ඒ වගේ අතර මාරු වෙවි ඉඳලා තමයි උඩට ගියේ. එතන තේරුණා හතර පහ ධානවල මාරු වෙලා ආකාශ සංඥායතනෙට ගියා කියලා. ඊපස්සේ එතන තව කොටස් තිබ්බා. ඒවා එච්චර මට highlight වෙන්නේ නැහැ. ඊපස්සේ එතනින් ශූන්‍යතාවයක් වගේ එකකට, يعني එහෙම නිකන් තියනවා. එන්නේ එතන ඔය ආකින්ඥා එන්නේ ඒ එතන. ඊපස්සේ එතනින්
තව කොටසක් නේව සංඥා ඥා සංඥා කියන කොටස. ඊට පස්සේ එතනින් පස්සේ තව තැනක් තිබ්බා. ඒ තැන එතනදී එකනා නේව සංඥා ඥා සංඥා කියන තැනද ස්වාමීන් වහන්සේ ගිහින් එතන පොඩි හිටියා. එතන උපාදානයේ කියන අවබෝධයක් වුණා. එතනින් තව එකකට ගියා. එතනදී අවබෝධයක් ආව විදර්ශනා උපේක්ෂාව කියලා. ඊට පස්සේ ඒකේ ඒකේ එතන ඉඳන නිකන් නිරෝධයකට ගිහිල්ලා තව කොටස් දෙකක් හරීම සියුම් විදිහට දැක්කා. දැන් මේ වෙලාවේ ප්‍රකට වෙනවා ස්වාමීන් වහන්සේ ඒ ටික දිගටම දැක්කා. එතන කායානුපස්සනාවේ සියුම් ස්වභාවය කියලා දැන් මේ වෙලාවේ ප්‍රකට වෙනවා. ඒ ටික තමයි සාමස අවබෝධය කියන්නේ. එයාලා තමන්ගේ ආර්ය මාර්ගයේ පිළිබඳ මොන හරි අවබෝධයකට ගියාද? එහෙම වුණා ස්වාමීන් වහන්සේ. එහෙම කියන්නේ අර මේ ඉන්නේ කේ ටිකක් අවබෝධය වැඩි වෙනවා ඇරෙන්න එහෙම ට්‍රාන්ස්ෆෝම් වුණා මොකද? අර බලමු කවුද කියලා එනවනේ තේ සාකච්ඡාන ඉස්සලම. අවසරයි සයන්ස් අවසරයි අවසරයි නෝනා. එතකොට දැන් ඔතන ඔබතුමියගේ පළවෙනි දැන ගැනීම භාවනාව කරන්න ඕන. ඕ ඊට පස්සේ එතනින් මහත්ය ස්වභාවයකට ගියා. ඕ සියුම් ස්වභාවයක් වගේ. එතකොට දැන් දැන් මේ භාවනාවක් කරන්න ඕන කියලා දැනගත්ත ඒ දැන ගැනීම කොහොම දැන ගැනීමක්ද? නෑ එතන මහත්මයා ඒක ඒ කියන්නේ නිකන් අර වචනෙන් ඒ කියන්නේ දැන ගැනීමක් ඒක. ඔව්. ඒ කියන්නේ ඒක දැනගෙන ඉවර වුණාම තමයි මේ ඔය ස්වභාවය කියන එකට ගියේ. ඔව් දැන් එතකොට ඔතන ස්වභාවයක් කියන එක පැහැදිලි කරොත් කොහොමද? ඒ ස්වභාවය නිකන් අර නිකන් සියුම් ස්වභාවයක්. කියන්නේ එතන වෙනස් වී වෙවි වෙවි තියෙන ස්වභාවයක්. එතන මං කිව්වට අර එතන නිකන් ධාතු මනසිකාරයේ වෙනස් වීම වගේ කියන එකද කියත හැකි. ඔව්. ඊට පස්සේ එසේ එතනින් මාත්ම එතනින් නිකන් උඩට යනවා. ඒ උඩට යනකොට කොටස් දෙකක් එනවා. එකක් රූපයක් නැති කියන එතන රූපයක් නැහැ. නමුත් එතන ටිකක් වැඩි. ඒකෙන් පස්සේ තව පොඩි නිකන් රූපයක් වගේ. කියන්නේ එතන කිව්වොත් අර මම පොඩ්ඩක් කිව්වොත් මම දැන් අර කලින් කිව්වනේ ධාතු මනසිකාරය කියලා ස්වභාවය. ඕ. ඉන්නේ ඒක චුට්ටක් වගේ. ඔව් ඒක දැන් ඒ ධාතු මනසිකාරය වගේ ස්වභාවයේ පස්සේනේ දැන් ඔය කොටස් දෙකකට යවෙනවා කිව්වේ. ඔව් ඒ කොටස් දෙකෙන් පළවෙනි කොටස රූපයක් නැහැ. ඔව් ඊට පස්සේ ආයි එනවා පොඩි නිකන් ඉරි කෑල්ලක් වගේ නිකන්. ඒ කියන්නේ මම එහෙම කියන්නේ එන්නේ එතන වෙනස් වීමක්. ආයි රූපයක් නැහැ. අන්න ඒ වගේ පොඩි ඒ දෙක අතරේ අර වෙනස් වීම දැක දැක උඩට ගියා. ඔව් ඔව් දැන් ඒ කියන්නේ දැන් එතන දැන් ඒ කියන්නේ වෙනස් වීම දැක දැකා කියලා කියන්නේ දැන් එතන වෙනස් වීම දැක්කා කියන්නේ එතකොට එතන මේ දැන් වෙනස් වීමක් නම් එතන මේ වෙනස් වීමක් දැක්කා කියන එකෙන් එතන පොඩ්ඩ පැහැදිලි කරන්න. ඒ දෙකේ මාරු වීම කියන එක. ඔව් ඒ කියන්නේ ඒ දෙකේ මාරු වෙනවා කියලා කියන්නේ එතකොට දැන් සියුම් ස්වභාවයකට ගිහින් ඊට පස්සේ ආපහුද මොකද්ද ඔය ඉහළ මොකද්ද යනවා කියලා? ඔව් ඒ කියන්නේ මහත්මයා දැන් මම කිව්වා දැන් මම එතන දෙන්නම් රූපය අරූපය වගේ. ඔව් ඉන්නේ ඒ දෙක මාරු වෙවි ටික ටික ඉහළට යනවා. ඔව් එහෙම ගිහිල්ලා එකපාරට නිකන් ඕපන් වීමක් නිකන් ඔය අහසට එන්නේ එතන තමයි මම ඔය ආකාස සංඥායතනේ කියන එක දෙන්නේ. ඔව් එහෙම ඔව් ඊට පස්සේ
ඊට පස්සේ එතකොට දැන් ඒ කියන අවස්ථාව වෙනකොට අර ස්වභාවය නෑ. ඈ ඒව නෑ. ඔව් ඊට පස්සේ තව ස්වභාවයක් තියෙනවා. මට ඒක මේ කියන්න තේරෙන්නේ නැහැ. එතනදී වෙන්නේ අර ආකාශ සංඥායතනෙ ඉඳලා නිකන් බැස්මක් වගේ. ඔව්. එතකොට දැන් බැස්මක් වගේ කියලා කියන්නේ දැන් ඔය කියන දැන් ඒ බැස්ම වගේ එක එතකොට අර ඉස්සෙල්ලා ස්වභාවය නෙමෙයි එතකොට. නෑ එහෙම නෙමෙයි මේක මේ කියන්නේ දැන් ඔය මට තේරෙන්නේ නැහැ කියන්නේ අර ස්වභාවය නෙමෙයි වෙනස් එක. ඔය ආකාස සංඥායතනය කියන ස්වභාවයක් නෙමෙයි වෙන එක. ඕ. ඒ ඉතින් එතනින් ගිහිල්ලා නිකන් අර මේ ශූන්‍යතාවයකට වගේ එතන මට කියන්න තියෙන අඩුවීමක් වගේ දෙයක් වෙනවා. ඔය එතකොට මොකක්ද අඩුවීමක් අඩුවීම් ස්වභාවයක් කිව්වේ? ඒ කියන්නේ අර පහළට බැහැලා පහළට බැස් ඒ කියන්නේ වෙනස් ඒ ඔක්කොම වෙනස් වෙනවා. ඔව්. ඒක මට තේරෙන්නේ නැහැ මාත් කියන්නේ නිකන් එතන තියෙනවා නිකන් මොකරි ඒ ඔක්කොම ඉතින් ඒ අඩුවීමක් වෙනස් වෙනවා වගේ එකක්. ඒ දැන් මේ අරවා නිකන් ටිකක් ලොකුවට වගේ තියනවා. ඊට පස්සේ මේ තව ඔය දැන් මං කියන තැන නිකන් ඒ අඩුවීමත් ඒකත් වෙනස් වෙනවා. ඔව් එතකොට දැන් ඔය අඩුවීම වෙනස් වෙනවා කියන එක කොහොමද පොඩ්ඩ පැහැදිලි කරන්න? ඉතින් දැන් අර තැන් වල වෙනස් වීම දැක 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 ඇවිල්ලා පල්ලෙහාට ඇවිල්ලා නිකන් එක පොයින්ට් එකක්. ඔව් එන්නේ මේ පොයින්ට් එක ඒ කල්ල ගන්නත් බෑ. එතකොට තේරෙනවා ඒ කියන්නේ එතන ටිකක් කලකිරීමක් තියෙනවා ඒ පොයින්ට් එක හරියේදී. ඔව් ඒ කියන්නේ ඒකත් වෙනස් වෙනවා වගේ නිකන් එහෙම. ඊටසේ එතනින් පණිනවා හොඳ තැනකට. ඔව් දැන් එතකොට දැන් ඔය වෙනස් වීම දැක දැක ගිහින්නේ ඔය කලකිරීම ස්වභාවයකට ගියා කිව්වේ. එහෙමයි. එහෙම නේද? එහෙමයි එහෙමයි. එතකොට ඒ දෙකට කලකිරීමට ගියේ ඇයි කියලා? කලකිරීමට ගියයි කියලා මං හිතන්නේ අර අත්තන සියුම් වීම දක්නා මහත්තයා. මේ කියන්නේ අර මම ඔය කියනවා එක පොයින්ට් එකක් එන්නේ පොයින්ට් එකේ සියුම් වීම දක්නවා. ඔව්. දක්නකොට කලකිරීම එනවා. හැබැයි ඒ කලකිරීම කියන්නේ ඒක මම කියන්නේ මේක මගේ කියන මම බාර ගන්න නැහැ. ඒ හින්දම යනවා ඊළඟ කොටස අල්ල ගන්නවා ගිහිල්ලා. ඔව්. ඔව්. ඊළඟ කොටස මොකද්ද? ඊළඟ එක මේ ඔක්කොටම වඩා හොඳ ස්වභාවයක් කියන එක. ඒක තමයි ඔය මම නේව සංඥා නාසංඥා කියන්නේ. අර අර ඔය සියුම් වෙන කෑල්ල දැන් මේ වෙලාවේ තියෙනවා ආසඤ්ඤා සංඥායතනය වගේ ඉන්නේ එතන කොටසක් වගේ කියලා. ඔව්. එතනින් එහා පැත්තට පණිනවා. ඒක අල්ලගන්නේ නැතුව. ඔව් දැන් අර තමයි මේව සංඥා නාසඤ්ඤා. ඔව් දැන් අර මුලදිත් ආකේ සංඥායතනයක් ගැන කිව්වනේ. එතන ආකා සංඥා වරද්දනවත් දැන්න එතන අර අහසත් එක්ක සම්බන්ධ ආකා සංඥායතනය. මුලදිනේ ආකේ සංඥායතනය. ආකේ සංඥායතනය. ඔසුනිකයි හත්වෙනිකයි. ආ දැන් ඔබතුමිය එතකොට කියන්නේ ආකේ සංඥායතනය ගැන නේද? එහෙමයි. දැන් මේ කියන්නේ ඒක. ඒ කියන්නේ මේ සංඥායකට කලින් කියන එකක් වාගේ. ඒ වගේ නෝන ඔය නම දා අංක දාගත්තන හරිය කියන්නේ ආකා සංඥායතනය කිය කියන්නේ පස්වෙනි ධානය. සංඥායතනය 6 ආකෙන් සංඥායතනය 7. නිය සංඥා නා සංඥා 8. ආ 7 හරි 7 8 හරි. ඔව්. අවසරයි සන්නස. ඊට පස්සේ නෝන මහත්මිය එන්නේ එතන දැන් මේව සංඥායකට එනවා. එතනදී එතන තමයි මහත්මය මේ සියලු තැන් වලට වඩා වැඩිපුර හිටියේ. එතනදී එකපාරට උපාදානය කියන නිකන් අවබෝධයක් එනවා. ඒ එක්කම එතන ඒ එක්කම එතන මහා පැත්තට පණිනවා වගේ එකක්. ඔව්. ඊට පස්සේ
ඒ එතන එන්නේ ඒක හැල්ලා මට මේ තේරෙන්නේ එතන විදර්ශනාව උපේක්ෂාව මං හරිද දන්නේ නැහැ මම මේ දැන් කියන විදිහ සර් ඒකෙන් පස්සේ යනව නිකන් නිරෝධයකට ගිහිල්ලා තව කොටස් දෙකක් වෙනවා ඒක හරියට මේව සංඥානාසඤ්ඤා මම දැනට කියයි ඒ කියන්නේ එතකොට අටනේ අට ඊළඟ එක මේ වෙලාවේ තේරෙන්නේ විදර්ශනා උපේක්ෂා කියන එක. ඒ දෙක අතර මැද තියන මහත්මයා ඒ දෙකටත් වඩා ඒ කියන්නේ නිකන් මේ සියුම් ඒ කියන්නේ මැදක් තියනවා ඒ දෙක අතරේ. එහෙම ඊට පස්සේ ඔය ටික නිකන් කැරකි ඔය අන්තිම කියන කොටස දෙකක් තියෙන මම ඔය විදර්ශන දැන් ඔය කියපු කෑලි දෙක ඒ දෙක නිකන් පේලියට ඇවිත් යනවා මේ දැන් මට අර නෝනයි කමටහන් සාකච්ඡාවේදී ආයේ මට තේරුනේ කලින් නෝනගේ ඒතන ආයේ කායානුපස්සනාවට ඇවිල්ලා ඒක සියුම් ස්වභාවය දක්වනවා කියලා. ඔව් දැන් ඒතනේ කැරකි කියපු තැන ඒ කියන්නේ දෙකක් මාරු වෙනවා කියන එකද කියන්නේ? ඔව් ඒ දෙකක් මාරුනේ. ඒ කියන්නේ මං නිකන් කියන අට ඊට පස්සේ ඊළඟ දැන් අර ඔය නේව සංඥානා සංඥා කියන එන්නේ ඒ වගේ. ඒ කියන්නේ ඒක තමයි මං එතනට ගැළපුවේ මං හිතන්නේ. ඒකට දැන් තේරෙනවා එතන එහෙම නෙමෙයි වගේ වෙලා තියෙන්නේ. ආයේ ඒක ආයානුපස්සනාවේ සියුම් ස්වභාවය ඇවිත් කියලා. ඔව් ඊට පස්සේ එතනින් ඉවර වුණා මම. අවසරයි සන්නස. එතකොට දැන් ඒ නෝන ඒ ධානවල ඉහළ මට්ටමට ගිහිලා අපහු පහළට ආවා කියන එක නේද සන්නස? එතන පැහැදිලි වෙන්නේ ඉහළ නුගිලා අපහු පහළට ආවා. එමු කියන්නේ ඒ කියන්නේ මාරු වී ඉඳලා සන්නස නිහා ගියා විදර්ශන උපේක්ෂාවර ගියා කියන්නේ දහපතල. එහෙමයි සන්නස. මම ප්‍රකාශ කරන්නේ නෝනේ. එහෙමයි. ඉතින් පල්ලෙහාට ඇවිල්ලාද? පල්ලෙහාට එන්න කලින් ඒ පල්ලෙහාට එන්න කලින් ඉවෙන්ට් එකට ගිහිල්ලා. ගිහිල්ලා. අබ්බන් තකවුරේ ගකටන දෙනවත් එක. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඒතර මහත්මිය දැන් අර මේ මුලින් ස්වභාවයේ මාත්මිය කියවනේ මේ ධාතු මානසිකාරයේ ස්වභාව වෙනස් වීම අත්දැකීමින් ඉන්නවා කියලා. මහත්මියට ඇහෙනවද? ඇහෙනවා මහත්මයා. අර මුලින්ම කිව්වනේ ධාතු මානසිකාරයේ ස්වභාව වෙනස් වීමෙන් මේ අත්දකින්නවා කියලා. එහෙමයි. ඔව්. ඒතකොට ඊට පස්සේ අර උඩට යනවා වගේ කියද්දි මේ රූපයක් තියෙනවා රූපයක් නැහැ වගේ එහෙම වෙනස් වීමක් අත්දකින්නවා කිව්වා. සමායන මහත්මයා ඩිස්කනෙක්ට් වුණා. මේ දැන් ඇහෙනවද? ඔව් දැන් හරි. ඔව් එතකොට ඊට පස්සේ අත්දැකීම කොහොමද තිබ්බේ? ඒ කියන්නේ අර උඩට යන මාරු වෙවි යන එකෙන් උඩද මහත්මයා? ඔව්. ඔව් එතන ඒ කියන්නේ මාරු වෙන කෑලි දෙක ඒ කියන්නේ එකක් රූපයක් නැති කෑල වැඩි එහෙම ඊගොස්සේ රූපයක් නැති කෑල අඩුයි ඒ වගේ එහෙම ගිහිලා රූපයක් නැති කෑල වැඩි වෙලා තමයි නිකන් මේ අර ඔය අහසට විවෘත වෙනවා වගේ එතන අර ආකාශ සංඥා එතනයි එතන නම් වේක මතක නෑ ධානේ ඒ එතෙන්ට එන්නේ. ඔව් එතකොට මේ එතකොට දැන් එතනදී රැඳීමක් සිද්ධ වෙන්නේ එතන නෑ එතන වැඩි වෙලා එන්නේ නැහැ ගත වෙන්නේ අතන නේව සංඥා කියන කෑල්ලේ. එතකොට එතනින් ආය ඕපන් වීම වුණා වගේම අපහු එහෙමම පහළට බැසීම සිද්ධ වෙනවා. එතනින් පහළට බැසීමක් වුණා කියලා සඳහන් වුණා නේද? මොකද මහත්මයා? එතන අහසට අර ආකාශඥාන්දර ගියා වගේ. ඔව්. එහෙමම පහළට බැසීමක් වගේ අත්දැකීමක් තියෙනවා කිව්වේ. ඔව් එතන පහළට එමක් තියෙනවා. ඔව්. ඊට පස්සේ තමයි ඒ මේ එතනින් පහළට ආවට පස්සේ මොකද වෙන්නේ? එතනින් පහලට එනවා. එනකොට නිකන් අර හරි අඩු මට්ටමක්
දකිනවා. ඒ කියන්නේ නිකන් එතන මට කියන්න තියෙන නිකන් ශුන්‍යය. ඒ කියන්නේ මේ දැන් පල්ලෙහාට එමත් එක නිකන් ශුන්‍යතාවයක් කියන එක එන්නේ එතන තමයි. ඒ හරි කලකිරීමක් වගේ දෙයක් ඇති වෙනවා ඒ හරියේදී. ඔව්. ඒතොර ඒක මහත්මියට මේ පල්ලෙහාට බැසීමක් විදිහටමයි විදිහටයි මේ තේරෙන්නේ. ඔව් මට තේරෙන්නේ පල්ලෙහාට බැහිමක් වගේ. ඔය බල්ලර බල්ලර කියලා නෝන කියන්නේ නෝන දැන් ඔය මේක පටලවාගෙන තියෙන ඉඳිට කමන සමහර වෙලාවට ආනේ ආකාරයට තේරෙන්නේ බල්ලර බයිනවා කියන්නේ නෝන ආකාස සංඥායතනෙට දැන් ගිහිල්ලා ආසා ආකාශයට විවුර්තුණයි කියලා කියවනේ. එහෙමයි. ඒ ස්වභාවයෙන් පස්සෙනවා කියන්නේ. එහෙමයි. ඒතොර ඒ ස්වභාවයෙන් පල්ලර බයිනවා කියන එකද නෝනගේ අත්දැකීම ඉදිරිපත් කරන්නේ. එහෙම නැත්නම් ඒ ස්වභාවයට එහා ගිය තැන ඉඳලා එතන ඒක නිකන් පල්ලහැඩ වීමකේ අත්දැකීමක් තියෙනවා කියලාද නෝන ප්‍රකාශ කරන්නේ. එතන තියෙන ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ ඊළඟ ස්වභාවය ඒක ඊළඟ ස්වභාවය නෝන විශ්සර කරන්නේ. එහෙමයි. මෙයා ප්‍රශ්න අහන්නේ නෝන දැන් ආකාශයේ විරුද්ධයෙන් පල්ලෙහාට ආවයි කියලා තමයි මෙයා ප්‍රශ්න කරන්නේ. නෑ ඒක ඊළඟ ස්වභාවය. ඔව් ඒතර ඊළඟ ස්වභාවයට නිකන් මේ මේ පහළට වසීමක් කියන්නේ ඊට වැඩිය මේ සියුම් ස්වභාවයකට නෙමෙයි දය වෙන්නේ. ඒතර සියුම් මහත්මයා එතන සියුම් අර ආකාශයේ එතන ඒකට වඩා සියුම් මේක. ඒ කියන්නේ මට එතනදී ඒක විස්තර කරගන්නත් ටිකක් අමාරුයි ඒකේ විදිහ. ඔව්. එතකොට එතන මේ කලකිරීමකට හේතු වෙන්න වගේ මොකද? කලකිරීමට හේතුව කිව්වොත් ඒ කියන්නේ ඒ සියුම් එකත් වෙනස් වෙනවා වගේ කියලා එතන අර අල්ල ගන්නත් දෙයක් නෑ. එන්නේ ඒවත් එක්ක ඒ සියුම් එකෙත් වෙනස් වීම දකින්නවා. එන්නේ එතනදී තමයි කලකිරීම ඇති වෙනවා. හැබැයි එතන මේ ඒක මේ ඒක දකින්නවනේ වෙන. ඒ කියන්නේ ඒක කලකිරීමකට ගන්න නෑ. ඒකත් ඒ කියන්නේ මර්ම කරන්න දෙයක් නෑ වගේ අර එහෙම එකකින් ඒ එතන ඒක ගන්නෙ නැතුව ඊළඟ එකට පනිනවා. ඉදයට පයින්. ඒතර ඒ මාරුවීම් මේ ෂණිකව ඒ කියන්නේ වේ එහෙම එහෙම අද්දගෙන යන එක විතරයි වෙන්නේ. එහෙම ඒව ඉක්මන් ටිකමට මාරු වෙනවා. ඔව්. ඒතර ඊට පස්සේ මේ නියු සංඥා නාසඤ්ඤා කරලා පෙන්න පස්සේ එතන මේ අද්දගෙන තියෙනවා. අරවට වඩා රැඳෙනවා. එන්නේ එතනදී අවබෝධයෙන් නිකන් උපාදානයක් කියලා කියන්නේ. එහෙම. ඒක දැනගන්නේ කොහමද? ඒක මට තේරෙනවා නේ. කියන්නේ අවබෝධයේද මොකද්ද කියලා ඒ වෙලාවේදී ඒකත් දැනගන්නවා වගේ දෙයක්. මේ දැනගත්ත වගේ ඒකත් දැනගන්නවා වගේ. ඔව්. එතන එතනිනුත් ඉන්නේ නැතුව ඊළඟ එකට පනිනවා. ඔව්. ඒතර ඒ පෙන්නම තමයි ඒක තමයි මේ අරකටත් වඩා හොඳ මේක. ඔව්. සියුම්ම එක මං කියන්නේ ඒක කියන්න තේරෙන්නේ නැහැ. එතන ඒකෙන් පස්සේ එතන යනවා මහත්මයා නැවත පයින්නේ නිරෝධයකට යනවා. ඔව් නිරෝධය කියලා එතනින් නිරෝධය කියලා අදහස් කරේ මොකද්ද ඒතුර? නිරෝධය කියන්නේ ඒකෙන් අර ඒ කියන්නේ ඒ කැලල මට එතන කියන්න තේරෙන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. ඒතර මේ විදර්ශනා උපේක්ෂාව කියන තැනදී අර වගේ මේ ඒත් මේ වෙනස් වීමක් දකින්නවා. විදර්ශනා උපේක්ෂා එතනදී මහත්මයා මේ ඒකත් දකින්නේ අරවතරන් අර ලොකුවට දකින්නේ නැහැ. නමුත් ඒකත් මේ අර මේ මොනවා හරි වෙනස් වීමක් තියනවා කියන එක තියෙන්නේ. ඔව් අහුවුතිම නියයි. නේව සංඥා නාසඤ්ඤා එකයි විදර්ශනා උපේක්ෂාව අතරයි වෙනසක් වෙනසක් ඇත්තටම කියන්නේ නම් දෙක එක මට්ටමේ. නමුත් අර විදර්ශනා උපේක්ෂා මාතන තව සියුම්ද කොහෙද? එහෙමයි. ඒතර ඒ දෙක අතරත් මාරු වෙවිද ඉන්නේ? එහෙම එන්නේ එතන මට අර අන්තිම කොටස පොඩක් පැහැදිලි නෑ මම දැන් එනවා නේව සංඥා නාසඤ්ඤා රස අතනට පනිනවා. ඊටසේ එතනින් පස්සේ ඒක නිකන් මේ එතනින් පස්සේ තව කොටස් දෙකක් එනවා. ඒ කියන්නේ ඔය නේව සංඥා නාසඤ්ඤා එකයි විදර්ශනා උපේක්ෂාවයි දැන් අපි රවුමක් ගත්තොත් රවුම එක පැත්තක් නේව සංඥා අනිත් පැත්ත විදර්ශනා උපේක්ෂා. ඒකෙන් මැද හොඳටම
සියුම් එකක් දකින්න මේ විදියට හොමෝම දිගට යනවා ඊළඟට. ඒතර ඒ මැද එකද නිරෝධය කියලා සඳහන් වෙන්නේ නෑ. ඒත් මට ඒක ඒ කියන්නේ මට එතන තේරෙන්නේ නෑ කොහොමද කියලා. ඒ කියන්නේ නිරෝධය කියලා සඳහන් කරේ කොතනද? සඳහන් කරේ මුල්ම විදර්ශනා උපේක්ෂාව කියන එක මේ ඒක ඉවර වෙලා ඔය ඉතුරු කොටස් ටිකට එනකොට. ඉතුරු කොටස් කියන්නේ ඊට පස්සේ මේ අර මම කියන්නේ රෞමේ භාගයක් වගේ කියලා. අර රෞමේ භාගයක් දෙකට කැඩලා මැදක් තියෙන එන්නේ ඒවා ඒ ටිකට එන්න කලින්. නිර්වශේෂ නිරෝධයකට යනවා වගේ කියන එකකුත් තියෙනවා. මට ඒතර පොඩ්ඩක් ඒක ඇහලා හරියටම පැහැදිලි නැහැ කොහොමද ඒක මාරු වෙන්නේ කියලා. එතකොට මේ නිරෝධයෙන් පස්සේ තමයි අර අත්දැකීම තියෙන්නේ මාරු වෙවි යනවා කියන එක. මාරු වෙවි යනවා. එතකොට මේ ඒකෙත් කොටසක් නැද දෙපැත්ත දෙන්න ඉන්නවා නැද මේ නිකන් අර නිකන් මුකුත්ම නැති පාරක් යන්නේ මේ මට තේරෙන්නේ නැහැ මේක. මට මුලින් හිතුණා අරවලනොත් ඊළ හොඳම තැන වෙන්නේ නැති කියලා. එනකොට අර කලින් මහත්මියගේ එකදී එනකොට මට තේරුනේ අර කායානුපස්සනාවේ මේ සියුම් ස්වභාවය එක කියලා වගේ. කායානුපස්සනාවේ සියුම් ස්වභාවය එතන කියලා. එතන අන්තිමට අර ටිකේ උඩට ගිහිල්ලා ආය අපෙන්ට ආපු එක මේ තේරුනේ. ඔව්. ඒතර මෙතනයි එතන මේ මෙතනයි දැන් සී කොටස නැද්ද? එහෙම එහෙම කියන්නේ මේ එහෙම කියන්නේ ඒක තේරෙන්නේ නැහැ මහත්මයා. දැන් ওই නිරෝධය කියන තැනදී එහෙම වෙනම එහෙම අත්දැකීමක් නැහැ. විදර්ශනා උපේක්ෂාවට පස්සේ හරි එහෙම විදර්ශනෙන් මට තේරෙන්නේ අර සී කියන්නේ අර දැන් අර වෙනද දකින්න සී එක දැන් දකින්නේ නැහැ. නැහැ. ඒතර මේ මෙහෙම ගිහිල්ලා මේ අත්දැකීම් ටික කොහොම මේ දකිමින් යනවා කියලා තමයි තියෙන්නේ. ඔව් දැන් අර කලින් C එකේ කියපු ඒ C එකක් නැහැ මට. ඒ කියන්නේ ඒ C එකේ විදිහක් එන්නේ නැහැ. ඊට පස්සේ මේ ආයේ පහල් බැහැගෙන කොහොමද ඊට පස්සේ ඉවර වෙන පැත්තේ අත්දැකීම? සමහරවිට මට පොඩක් ක්ලිය නැති වෙනවා. මේ එතනින් පස්සේ අත්දැකීම කොහොමද තියෙන්නේ? අර අර මාරු වෙවි වෙවි කියන එහෙමම භාවනාව නැවතුණා. නැවතුණා. ඒතකොට එතනදී මේ එහෙමම මාරු වෙවි තිබිලා එකපාරටම අවදීම සිද්ධ වෙනවද? ඔය ඊට පස්සේ අර නිකන් එතන බලාගෙන ඉඳලා ඇති වගේ කියන හැඟීමක් වගේ එනවා එතනින් අයින් වෙනවා. අයින් වෙනවා. එහෙමයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ඒතර ස්වාමීන් වහන්සේ මේ දිගටම ඒ ධ්‍යාන ස්වභාවයන් වල මේ නැගීම මේ අර වෙනස් වීමත් එක්කම අත්දැකීම තමයි තියෙන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට ගිහිල්ලා මේ විදර්ශනා උපේක්ෂාවයි නේව සංඥා නේව නාසඤ්ඤාය අතරයි මේ යම් වෙනස යම් විදිහට දැකලා තිනවා. එතකොට නිවන කියන එක එතන 100 ගැන සඳහනක් වෙන්නේ නේද? ඒක කොහොමද කියලා අපි එනෝන ඥානවන් අතරක් අමන දැන් අවබෝධ වෙච්ච දරුදුරණ ඇත්තට විස්තරයක් කරේ නෑ. ඔය ටික තමයි අවබෝධුනා කියලා කිව්වේ. දැන් උතන 100ක අධ්‍යක්ෂ නැහැ කියලා ප්‍රකාශනයක් කරා. ඊට අතිරේකව විදර්ශනා උපේක්ෂාවයි රවුමක් ගහලා දෙකට බෙදලා දැන් මේ මොකක්ද ඊළඟේ විදර්ශනා උපේක්ෂාවත් එකේ අනිත් පැත්තේ තියෙනවා කියලා දැන් මොකද්ද? සමහරවන් පොඩ්ඩක් මේ සිග්නල් ක්ලිය නැත් මම ඇහුන්නේ නැහැ මට ඒක ටිකක්. දැන් රවුමක් ගහලා එක පැත්තක විදර්ශනා උපේක්ෂාව තියෙනවා කිව්වා. ඔව්. අනිත් පැත්තේ මොකක්ද තියෙනව කිව්වේ? අනිත් එක නේව සංඥා නාසඤ්ඤා. නේව සංඥා නාසඤ්ඤා. ඒක නේව සංඥා නාසඤ්ඤා දෙයිසෙල්ලා ඉන්නේ විදර්ශනා උපේක්ෂාවද ඉස්සෙල්ලා ඉන්නේ? නේව සංඥා නාසඤ්ඤා. නේව සංඥා නාසඤ්ඤා වලින් විදර්ශනා උපේක්ෂාවට යනකොට ඒක අතරමැදක් තියෙනවා කියලා කියනවා. ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක එතන සීද දන්නේ නැහැ. මට තේරෙන්නේ. එතන සීද දන්නේ මට තේරෙන්නේ. ඒකෝර අතරමැදක් තියෙනවා කියන එකට මොකක්ද තියෙන සාක්කිය? ඒ කියන්නේ එතන මොකක් හරි ස්වාමීන් වහන්සේ මාරු වීම අහුවෙන්නේ නැහැ මට. ඒ කියන්නේ දැන් නේව සංඥා නාසඤ්ඤා ඉඳලා දැන් මොකක් හරි විදිහක් තියෙනවනේ. ඒක එහෙම යන
මේක මේ එතන ඒ කොටස දකින්නවා ඊට ඊළඟයේ එනවා එතකොට නැද ආවිමනි ඒ කියන්නේ මට තේරෙන්නේ සාමනේ මේ වෙලාවේ ප්‍රකටනේ ඒ දෙකේ මැද තමයි හොඳම කොටස තියෙන්නේ කියන එක වගේ. ඉතින් මැද තමයි හොඳම කොටස තියෙන්නේ කියලා තමයි තේරෙන්නේ මේ වෙලාවේ. එතකොට මේ දෙක අතරද හුමාරු තමයි අවසාන වශයෙන් තමන් දකින්නේ. දකින්නේ. අදගීමි. එහෙම. ඊට පෙර නිය සංඥා නාසඤ්ඤා වලට පෙර තමයි එතකොට අර කලගිරීම තියෙන්නේ. එහෙම. කලගිරීම තියෙන්නේ එතකොට එතන ශූන්‍යතාවයේ දකින්න පෙර ශූන්‍යතාවයේ දැක්කට පස්සේ. ඒක ඒ කියන්නේ මනනේ ඒක දැක්ක දැක්ක ඒ කියන්නේ මට එතන හරියටම පොයින්ට් ගන්න බැහැ සමිනාද කොතනද කියලා එක්ක ඒක දැක්කට පස්සේ වෙන්න ඕන එහෙම දැන් කලින් දවසක වෙන ඕන කොහේ හරි තැනක ප්‍රකට වෙන ආකාරයට වෙන ඕන වෙන්න ඕන විරාගානුපස්සනාව ගැළපෙල කරා නේද එහෙමයි දැන් ඔතනට පුළුවන් දෙයක් ගලපන්න. ඒ කියන්නේ මනස ආවිනාක ඔය මේ විරාගාන ප්‍රශ්නාව වෙන්නේ ඔය අර දුක හට ගන්න කලින්. වාග්ලි තමයි. හට ගන්න කලින්. නෑ එහෙම වෙන්නේ නෑ. එතන හරියට තේරෙන්නේ නෑ ස්වාමිනාස් එතන. හරියට කියන්න. ඒකෝට පටිනිස්සක් ගන්න ප්‍රශ්නාව තියෙන දණ කියන්න බුණොත්. ස්වාමීනා හරි දන්නේ දැන් කියන්නේ මේ දැන් තේරෙනවා විදර්ශනා උපේක්ෂාවට කලින් කියලා දර්ශන උපේක්ෂාවයි දැන් කියන්නේ සංඥා සංඥා එකයි ඔය අතරමැද කියන්නේ ඒකද කියලා හිතෙනවා ස්වාමීනි කියලා හිතෙනවා හරියට ඒවා තේරෙන්නේ තීරණෙත් ඒක අත්දකින්න තමයි ඉන්නේ කරන් දෙන්නේ නැති. මේ ආමුදුරට තීරණ නිර්මාන්නේ ඕන ඕන කිව්වොත් තමයි නිවෙන ආමුදුරට තීරෙන්නේ. අර එතන ඒ අත්දැකීම මේ දැන් අර අන්තිම මුලින්ම සම්මාස ඒ අත්දැකීම හොඳයි කියන එකේ හිටිය ඒ කියන්නේ අර ඔය නේව සංඥා නාසඤ්ඤා එකයි විදර්ශනා උපේක්ෂා අතරේ මාරු වෙන එක. ඊට පස්සේ අර නෝනාගේ කලින් උඩට ඒක ඇව්වට පස්සේ තේරුණා එතන මේ කායanusasanaවේ සිවුම් කියලා. අන්න එතනත් තියෙන සාවෙනස ගැටලුවක් ඒ මොකක්ද එතන කියලා. ඊ කියන්නේ සංඥා සංඥා විදර්ශන ප්‍රේක්ෂා අතර තියෙන එක නෝ ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ ඒ දැන් අතන මම හරි මේ කියාර නේව සංඥා නාසඤ්ඤයලා පණිනවා වගේනේ විදර්ශනා උපේක්ෂාවට එතන ඊටසේ එතන තියන සාමිනාසෙක්ව නිරවශේෂ නිරෝධයකට ගිහින්න ආයේ එනවා නේව සංඥා නාසඤ්ඤා ඊළඟට තව කොටසක් තියනවා ඒ කොටසින් පස්සේ තමයි ආයේ විදර්ශනා උපේක්ෂාව එන්නේ ඔන්න ඔය ඒ ඔය දැන් අන්තිම කියපු කෑලි තුන ඒ දෙක තමයි දිගටම මාරු වෙවි යන්නේ. මොකද දැන් කැලි තුන? කැලි තුන. එතකොට නේව සංඥා නා සංඥා. ඊළඟට විදර්ශනා උපේක්ෂා ඒක මැද තව තියනවා. නිකන් අර මාර්ගය ඇරිච්ච වගේ කැලලක්ද මන්ද එහෙම. මාර්ගය ඇරිච්ච වගේ කැලලද එන්නේම. එන්නේ ඒක දිගටම නිකන් ඒක පේස්ට් වෙවි යනවා. ඊට පස්සේ ඒ කොටස නිව සංඥා නාසඤ්ඤායි ඔය ඊට කලින් කිව්වේ ශූන්‍යතාවය කියලා එකක් එහෙමයි ඒකයි අතර මුත් අත්දැකීමක් නැහැ නිව සංඥා නාසඤ්ඤා එතන තියෙනවා ස්වාමීන් වහන්සේ ඒක ඒ කියන්නේ ඒක එතන තියෙනවා ඒ කියන්නේ අර ශූන්‍යතාවේ ඉඳලා ටිකක් දිහාම තමයි නිව සංඥා නාසඤ්ඤා කියන ගැල එන්නේ වටේ අල්ලලා දින වටේ තියෙන බව දන්න වටේ තියෙනවා වටේ අහුවෙලා නැහැ දැන් වටේ අල්ලන්න ඕනේ කියන්නේ ආකාශ සංඥායතනේ විඥානන්තායතනේ පණිල්ල එතන පණිල්ලක් තියෙන පිම්මක් තියෙන එතන පණිල්ලක් තියෙනවා
අන්න එතන තියෙන ගඟක්. ඊට පස්සේ ආපහු විඥානන්ත ආයතනෙන් ශූන්‍යතාවය එමු නැත්නම් ওই කියන ආකෙන් සංඥායතන පැනිල්ලේ එතනක් තියෙනවනේ ගඟක්. ඊට පස්සේ එතනින් පයින් ඕන නේව සංඥා නා සංඥා එතන ස්වාමිනේ කියන්නේ එතන මේ මැද තැන් වල ධාතු මනසිකාරය වගේ කැලක් එන්න පුළුවන්ද කියලා මේ වෙලාවේ එනවා. මොනවද මේක තමයි ඉතින් ඒක ඉතින් බලන්න ඉතින් මියා හඳුරු දැක්ක මේ ඔක් කියන මේ ටිකක් ෆොටෝ ගහලා වින්නනවනේ ෆොටෝ ගන්න බැරි. යහින මෙන්නර පත්‍රය දාලා ඔක්කොම ඉවර කරලා හඳුරු නමක් දාලා හඳුරු මෙන්නර මැරිලා. පත්‍රේ ෆොටෝ ගේ දාන මැරෙන්නේ මේ බලාගෙන ඉන්නේ ඉතින් ඒක නෝල් ඉක්මන් කරන්න ඕන. එතකොට අන්නේ පැන්නේ ටික අල්ලගන්නද ඇනිල්ටි අහුවෙලා තියෙන හැබැයි අහුවෙලා නැත්තේ නෑ. ඔය කියන ප්‍රකාශනේ හරි කියන ප්‍රකාශනේ පරීක්ෂා වෙන්නු පරීක්ෂා වෙලා අධ්‍යක්ෂ ඉදපත් වෙන්නු. එහෙනම් ඒකේ තියෙනවා ස්වාමිනාගේ ඒතර මේ මයිදනික කිය වෙන්නේ නෑ වගේ කියන්නේ ආයේ එතකොට මේ පල්ලෙහාට ඇවිල්ලා උඩට යනවා වගේ කියන එකක් ඉන්නවා මං හිතා. අන්න හරි. ඔන්න දැන් තේරෙනවනේ එතන උත්තර තමයි තියෙන්නේ ඔය. දැන් ඔතන ඔක්කොම ටික තියෙනවා. ඔතන අනිත්‍යානුපසනාවට විරාගානුපසනාවට නිරෝධානුපසනාවට පටිනිස්සග්ගානුපසනාවට අත්‍තරට ගැලපුණා නම් භාවනා අධ්‍යක්ීම ප්‍රකාශ කරනකොටම කවදා හරි වෙලාවක ඔන්න අධ්‍යක්ීම් ටික හරියට එනවා. ඒකයි. ඒතකොට ඒ අධ්‍යක්ීම් ටික තමයි දැන් ඔය තියෙන්නේ ඔතන කරගෙන ඔක්කොම කියන ප්‍රකාශන වල ඔක්කොම ටික තියෙනවා. හරියට තෝ තේරුම් බේරුම් වෙන්නේ නැහැ. මොකද එක තැනක විතරක් තියෙන හොයන්නේ කිව්වොත් ඔක අහුවෙන්නේ නැහැ. ඔය හැම තැනකම ඔවා ටික ගැලපෙන්න ඕනේ. ඉතින් ඕක තමයි අපි සප්තබුද්ධංග අවබෝධ වෙනවා කියලා කියන්නේ වෙන ආකාරයකට. ඔගේ සප්තබුද්ධංග වැඩිම වැඩෙන එක තමයි උතන වෙන්නේ. සප්තබුද්ධංගයි ආර්ය අෂ්ටාංග මාර්ගය උතන වැඩින්නේ අනිත් ටික දා වැඩිලා තියෙන නිසා. ඒතර උන් නොයි ටික තමයි එකින් එක එන්න ඕනේ. දැන් ඔක සත්‍යයට ගලපුවොත් එහෙම මොනවද කියන්න පුළුවන්? සත්‍ය සම්පජාන්නේ එක තියනවා කියන එක වගේ තමයි ස්වාමිනාසේ. ඒ කියන්නේ එහෙම සති සම්පජන්නේ තියෙන කෙනෙක් හරියට පොදු වචන දැන් වෙනකොට නෝන්ලට ඒ සති සම්පජන්නේ උත්තර කොයි තැන් වලද තීව්‍ර කොයි තැන් වලද තීව්‍ර නැත්තේ කොයි අන්නේ අද්දැකීම තියනවාද ලැබුණාද ඒ අද්දැකීම? ඒ කියන්නේ ඒ වෙලාවේ දැන ගන්නවා සමහරවිට ඒනට දැන් අර සති සම්පජන්නේ නෑ මං හිතන්නේ මාරු වීම අතර අන්නේක තමයි එතනදී අහුවෙන්නේ බෑ අර මුල මුල අර කලින්ගම දානෝ ආයි භාවනාවේ වෙන මොකුත් නෑ වම දකුණ කියපු කතන්දරේම තමයි ආයන්න තින්නේ. එතනම තමයි අතරන් තින්නේ. ඒව ගන්නව කියන එක නෙමෙයි. එතනක් තියෙන්නේ එකම ධර්මතාවයෙන් මේ ලෝකේ තියෙන්නේ. හැම තැනම තියෙන එකම දේ. ඒ ධර්මතාවයම තමයි දැන් අත්දැක්කනම් ඒ අත්දැක්කීම නම නැවත එන්න ඕන. ඒකෝර තමයි හොඳට තේරෙනවා සතිය කියන එක කොහොමද වෙන්නේ කියලා. සතියෙන් බලාගෙන ඉන්නකොට සතිය වෙන එක තමයි තින් අර අපූර්වවට බලාගෙන ඉන්න පුළුවන් අපිට. මොකද ගින්දර උඩ හිටියට ගින්දරට පිච්චෙන්නේ නැත්තම් ගින්දර උඩ ඉන්න ආසාවක් තියෙනවා වගේ. අන්නේක නිසා දැන් ඔය ගින්දර උහිටියක් ගින්දර පිච්චෙන්නේ නැහනේ ඔය හීතලටවල ඔය හීතල කාලේ. ඒගොල්ලෝ ඉතින් ගින්දර උඩ ඉන්නේ ගින්දර උඩ කියන්නේ ගින්දර උඩ වාඩි වෙනව නෙවෙයි ගින්දර ගහගෙන තමයි ඉන්නේ. හැබැයි ගින්දරට පිච්චෙන්නේ නැහැ මොකද ගින්දරට වඩා වැඩි මෑකක් අනිත් පැත්තෙන් තියෙන නිසා. ඒ සහනෙන් අර ගින්දර නේ ගින්දර නැත්තා ඉතින් මැරිලා යනවා කට්ටිය ඇතුලේ. අන්නේ වගේ අර හීතරද මොනවද කියලා පත්තු කරනවා ඔයගොල්ලෝ. අන්නේ ගහගෙන ඉන්නේ අන්නේ වගේ ස්වරූපය උතරන ඒ නිසා ඒක අත්දැකීම තමයි දැන් තියෙන්න ඕනේ. ඒක ඔය හරහා තමන්ගේ කාමරාග පටිකරාග සම්බන්ධයෙන් මොනවද ප්‍රකාශ කරන්න පුළුවන්? සිව්මට්ටමේ ඒ කියන්නේ එතන ඒ ටික අර තව තියෙනවා ස්වාමිනාගේ සිව්මට්ටමේ සංසිදීන. ඒක නහ වෙලා නැහැනේ මට කෑලි තව. සංසිදීන තියෙන බව තේරෙන්නේ දැන් එතකොට. එහෙම. ඒක හැම තැන් වුණා වගේ සියුම් වෙලා තියෙනවා. සියුම් වෙලා සංදිච්චේ වල යන සංසනොසිසෙන් තමයි අල්ලගෙන කියවන්නේ දැන්. එහෙම. අර කලින් ගමඩාණේ කියනකොට මම කිව්වා වගේ එව නැත්තම් බූ බූ මොන මොන වර කියන්නේ නැති නේ කාලේ. අන්නේ ප්‍රකාශන ටිකම නෙමෙයි දැන් ඔය ආපහු ඉදිරියපත් වෙන්නේ ඒකට. එහෙමයි. අන්නේක තමයි කියන්නේ. ඒකට දැන් ඔන්න තියෙන මට්ටම. දැන් උතනිය හට යනකොට තව තව මෙයා වේවි. තව තව සියුම් මට්ටම් වල තව තවත් තොරතුරු වේවි. ඒකත් අපෙන් ඉවත් වෙන්න ඕන. විනස තියෙන්නේ ඒ කාලේ බූබූ ගුවන් පස්සේ බූබූ ඇතරතුර දැනගැනීමක් නැහැ. ඊට පස්සේ දැනගැනීම දැන් මේ වෙලාවේ මේ සියලු දේවල් දැන් අදත් ඊයේ භාවනා වගේ නැත්තේ වුණානේ ඔය කියන තොරතුරු ඔය වෙලාවල මෙතන ඊතරම දැනගන්න තොරතුරු නේ ඔවා. එහෙමයි ස්වාමීනි. ඔය ඒතකොට ඒකේ අර පසුව බල්ලා කියන තියෙන ඉන්නේ උපාදාන මට්ටම නැහැ. ඒක ගොරෝසු මට්ටම.
දැන් ඒ උපාදාන එතන නෑ, මේ ගුරු උපාදානයක් නැතුව මෙතනදි බලාගෙන ඉන්න පුළුවන් කියන එක උපාදානේ යම් කිසි ප්‍රමාණයකට දැන් අවබෝධ වෙමින් යනවා. උපාදානේ අවබෝධ වෙලා ඉවර වෙච්ච මොහොතේදී අනාගාමිනෝ උපාදානේ අවබෝධ වෙච්චලා තමයි අනාගාමිනී. ඒක තමයි මේ වගේ සියුම් මට්ටම සංසිඳනවා කියලා කියන්නේ ගමනාගපටිකරාග. ඒ නිසා දැන් ඔය ගගවන් මාර්ගය පිළිබඳ තමන්ට මොනවාරි සැකයක් තියෙනවද, අඩුපාඩු මොනවාරි තියෙනවද කියලා හිතනවද, මොකක්ද තත්ත්වය? මෑ ස්වාමිනේ ඒ කියන්නේ දවසින් දවස ටික ටික දැනගෙන යනවා. ඒකට මේ ඵලයක් ලබන්න ගොඩක් මහන්සි වෙන්න ඕන කියන එක තමයි කියන්නේ. ඵලයක් ලබන්න ගොඩක් මහන්සි වෙන්න ඕන. ඉතින් මහන්සි වෙන්න ඕනේ නැහැ, පොල් ගහක් පොල් ගන්න ඕන නම් ඔය පොය හරි ගහක් ගන්න, පොල් තියෙන ගහක් ගලවල ගිහලා හිටවන්න. එතකොට පොල් තියෙනයි ගහේ, ගහ හිටවන වෙලාවෙන් පොල් තියෙනවා. ඕන හිටවන්න නැතුව අනිත් පැත්තට දාලා බිම තියන කඩාගෙන ඕන හිටවන්න පුළුවන්. අමාරුද එතකොට? එහෙම අමාරුද? එහෙම නැහැ. ඒක නේද? එච්චර මාසෙ ඉන්න ඕනේ නැ නෝ කඩේ ටිකල් පොල් ගෙඩියක් ගෙනවනะ. ඒක ගන්න පුළුවන් නේ. ඒ වගේ ඔය දැන් මේ දවස්වල කඩවල දාලා තියෙන සුපර් මාකට් එක ඕවා. අනාගාමි ඵලයයි ආත් ඵලයයි දෙක. සුපර් මාකට් වල තියෙන දැන් මෙයා අරන් ඇවිල්ලා තියෙන මෙතන ඉන්න කට්ටිය. ඒ නිසා ඔච්චර මාසෙ ඉන්න බා. මේ කෙටි ක්‍රම දිනා මේ ඉන්න අයගේ ඒ වහගන්න ඕනේ. ඔන්නෝල කතා කරන්නේ නෑනේ තමා දිනනොත් ඒ කතා කරන මාතෘත් එක්ක. ඔය කෙටි ක්‍රම ටක් ගන්න කියලා දෙනවා. ඔච්චර දුරුද්ද කියන්න එපා. මොනවද ඔච්චර මේ? පැහැදිලිද? ඒක තමයි කියන්නේ. ඒ කියන්නේ දැන් තමයි කමටහන් කරලා දෙන්න ඕනයි කියලා තේරෙන්නේ. ඔව් සාමාන්‍යයෙන් අර දැන් මේ මං තව දෙනවද නැද්ද කිය කියත් ඉඳලා ආයි දුන්නේ. උනාට මට මේක විසඳගෙන යන්න, يعني කතා කරොත් තමයි විසඳෙන්නේ කියන එක තේරෙන්නේ සාමිනාසේ. මේ නැත්තම් අර හිර වෙවි ඉන්නකොට මේ එපා වෙනා වගේ වෙන එකම තැන තමයි. ඉතින් ඒකත් නෝනේ චේතනාවකුත් එනවා. ඒ වෙලාව කොහරි දැන් කුසලයක් එනවා නේ වෙලාවට. දැන් වෙන දන්න ඕනේ කියන්නේ කමනාක් දී ගන්න කොහරි බෑ. දැන් මේ දවස්වල දිගින් දිගටම කමනාක් දවස් ගන්න දෙන්න කොහරි කුසලයක් පෑදෙනවනේ. එතකොට එහෙමයි. දැන් ඉතින් අද අපහසු අධිබන කොහරි දෙන්න බැරුව. එතකොට ආපෝ මෙයාලා ආයි විකෘති වෙලා ආයි රණ්ඩු වෙන්නත් එනවනේ. කොතනද කියත් අපිට රණ්ඩු වෙන්නත් එනවනේ. එතකොට සියුම් මට්ටමේ හරි මේ ද්වේෂයට යනවනේ. එතකොට කාම රාග පිටික රාග උතන සඳුනන උන අපි රාග ද්වේෂ මොහොත නැති වෙන්නේ නැහැ රාහත් වෙනකම්. ඒසයි තත්ත්වේ නැති වෙන විදිහට කොහොම හරි හේතුඵල සකස් වෙලා තියෙන දේ නිසා නැවත පුළුවන් ආකාරයට කලබල වෙන්නේ දැන් නැහැ. වාහනවා කරලා කමටව දාන දිවිමත ගන්න ඕනේ කියන එක නෙමෙයි. පුළුවන්කම තියෙන ඕන්ලාවක ඉතින් කමටනක් ඉල්ලුම් කරන්න ඉතින් පුළුවන් ආකාරය ලැබෙවි. ඒතකොට ඒ අරහා තමන්ට මේ සුද්ධ කරේට සිරාට යන තමයි තියෙන්නේ. වෙන ඉතින් කරන්න දෙයක් නැහැ. ඔබ භාවනාව කරන බවට තමන් සාතියේ තියෙනවනේ. එහෙමයි. ඉදිරියදා වැඩවලත් ඔය තියෙන ස්වභාවය තුල ඉන්නවයි කියලා තමයි වාර්තා කරලා දිනවනේ. ඉන්නා කමටහන දෙන්න බැරුණයි කියලා නෝන එක අනවශ්‍ය විදියට නෝ ඒකත් ඒ වෙලාවේ දැනගැනීම පමණයි කියලා ඒක අයින් කළා දාලා ඊට පස්සේ ওই විදියට කරගෙන යන තමයි තියෙන්නේ. බලමු ඊළඟට කාටද කමටහන බලාගෙන ඉන්නවා. ඔව් වෙන මොකද්ද කියලා. එතකොට වෙන ඊට පස්සේ එතකොට ඒ වෙලාවට යම් යම් ස්වභාවයන් වලට එනකොට එනවා ඒක. ඊට පස්සේ නැවතත් මම මුලට යනවා. ඒ එනකොට මට ඒක තේරුම් ගන්න සමහරට බැරිකම තමයි තියෙනවා ඇත්තේ. ඒ ස්වභාවයන් තේරුම් ගන්න පස්සේදී එතන ඇතුළේදී මම ඒක තේරුම් ගන්න මාසි ගන්න නෑ. වෙනත් අරමුණු එතන නෝන තේරුම් ගන්න දෙයක් නෙවෙයි නෝන තියෙන එතන කලාගෙන ඉන්න තියෙන්නේ. නමුත් ඒ කියන්නේ කටවීමක් ආවම දැනගන්නකොටම මුලට යන්න තමයි තියෙන්නේ නෝනා. එතකොට තමයි අර මාගේ කියන එකත් කැඩෙන්නේ නෝනට. ඒ කියන්නේ මට කියන්න තියෙන්නේ මුලටම, කියන්නේ මා දැනගන්නකොටම අයිමත් මුලට යන එක ගැන තමයි කරන්න ඕන නෝනා. මැද බලන එක ගැන කන්සන්ට්‍රේට් කරන්න එපා. ඒකයි එතකොට නිකන් තව එකක් එනකම් බලාගෙන ඉන්න වගේනේ. එහෙම නෙවෙයි, කියන්නේ මුලටම යන්න තමයි තියෙන්නේ. කියන්නේ එහෙමයි සාහනස කියන්නේ තියෙන්නේ. ඔව් නෝන පැහැදිලිද?
මුල්ලට යාම ඕන කරන්න ඔය මැද බලන්න යන්න එපා. මැද බලන්න ගියොත් අපිට අහුවෙන්නේ නැහැ. මැද බලන්න මැද නතර වෙච්ච දවසක එනවා අපි එදාට ඒක දකිනවා. ඔය දැන් මැද දැන් ඕන කීපෙකින් තේරෙනවා නෝන ගිහිල්ලා ම දැනගත්තා එතන බලාගෙන ඉන්න ඕන නා බලා ඉන්නවා කියන්නේ ඕන අපි මානසිකාරයකට යනවා. ඒතකොට මේ මානසිකාරය තුල ඊළඟ ඉන්නේක අපිට අහුවෙන්නේ නැහැ. එතකොට අපි එතන තමයි මේ හිර වෙන්නේ. එතකොට අත්දැකීම දකින්නේ නැහැ. එතකොට ওই Nirodhe ට ගියාට Nirodhe දැක්කේ නැත්තේ ඒකයි නෝන තේරෙනවනේ දැන් එතකොට. එහෙම සම්මත. දැනගatti ශනේම්ම අපි මුල්ලට යාම ගලවිත්තේ. මුල්ලට යනවා කියන්නේ මනෝන කරනව නෙමෙයි. ඒක තමයි නෝන. එතකොට උත්සාහ කරලා දින්නේ. ඒකට තමයි වීර කරලා දින්නේ. ඒකට තමයි සතර ධම්මයක් ප්‍රධාන වීර දාලා දින්නේ. ඒකට තමයි සතර මේ ඉරිදිබාද වැඩලා දින්නේ. එතකොට හතර ඉරිදිබාද වැඩුවා නම් එන්න පළවෙනි එකෙම දාන්න ඕන කියලා චේතනාව තිබ්බනම් එතකොට එන පළවෙනි එකෙම ඉස්සරහට යන එක තමයි වෙන්නේ. ඉතින් මේ බණහන් එකට සාකච්ඡා කරන්නේ ඒ නිසා අන්නේ විදිහට කරන්නේ. එතකොට භාවනාව ටක් ගාලා අල්ල ගන්න පුළුවන්. ඔය මේ නෝන බොහොම කෙටි කාලේ අල්ලගත්තු නෝන කියන උපදේශ දුන්නේ දැන්. ඒක මුලට යාම තමයි ඒගොල්ලන්ගේ මූලිකම මේ දැන් කරන්නේත් ඒගොල්ලෝ භාවනා ඉහෙලටම ගිහිල්ලා. ඒත් මුලට යා මේක හරියට දැනගන්න භාවනාවල අනිත් ඔක්කොම දැන් උගත්තා. පැහැදිලි නේද? එහෙමයි. එහෙමනම් ඒ භාවනා කිරීම වෙන ගැටලුව මොකුත් නැහැ නේ? නෑ ස්වාමීනි. එහෙමනම් එතනින් අපි ගමන සාකච්ඡා නැතර කරන බලාපොරොත්තු ස්කයිප් ජාලය හරහා සම්බන්ධ වෙනවා. පින්නතුන්ගේ වණ සාකච්ඡා විදිහ අවසන් වෙනවා. වැය තුනකුත් විනාඩි 10කට අවසන් කාලයක් ගත වෙලා තියෙන බව තොරතුරු වාර්තා වන්නේ. ඒ හරහා ස්කයිප් ජාලේ ඉන්න කොමන සාකච්ඡා විදිහ නැතර වෙනවා. මේ හරහා මේ සිළු දිනාටම නිවන් සැප ලැබේවා.